මම කියන්න ඕනේ අපේ ජේෂ්ඨ ඒ වගේම අපි සාමාන්‍යයෙන් හිතවත්කමට යාළුකමට කතා කරන ඉන්දික අනුරුද්ධ ඇමතිවර ඇමතිතුමා කියනවා මේ තාම මේ ගැටිය දෙන්න සූදානමක් කරලා නැහැ කියලා. මම දන්නේ නැහැ ඇමතිතුමා මේ ආණ්ඩුවේ ඇමතිවරෙද්ද කියන එක. දැන් මහා සංඝරත්නය කියනවා මේක දෙන්න යන්න කියලා. ඒ වගේම රොහිත අපේකුණ ඇමතිවරයා කියනවා කැබිනට් පත්‍රිකාවක් දාලා තියෙනවා මේක අදානි සමාවට ආයෝජනයක් කරන්න කටයුතු කරනවා. ඒක ඇත්ත. ඔයාලා විකුණන්නේ නැහැ. ඔයාලා බදු දෙන්නේ. ඔයාලා අමුතු ක්‍රමයක් පාවිච්චි කරන්න. දැන් මේ ආර්ථික විද්‍යාත්මක මහත්තයෙක් ඉන්නේ අපේ එහා පැත්තේ නේද අපේ මන්ත්‍රීතුමා. දැන් මේ කොටස් තමයි දෙන්න හදා. ඔබට මතක නම් ඔබ අවංක මන්ත්‍රීවරයෙක් නම් මේ 149 අදානි සමාගමට දෙන්නත් ඉන්දියානු සමාගමට දෙන්නත් එකඟ වෙන වගේම ජනාධිපතිවරයා සමග මේ වෘත්ති සමිති සාකච්ඡාව තුළ ඉතිරි වෙන 151 කොටස් ප්‍රමාණයත් ඒක ලබා දීම සඳහා ඉදිරියේදී කටයුතු කරන්න ඕනේ කියන කාරණේ කියනවා. මෙන්න මේක තමයි ඉතාම වැදගත් කාරණේ චන්දන. මොකද අපට සමාගමක් තිබෙනවා. ඒ සමාගමේ වැඩි කොටස අයිතිය සඳහා යම් පරිපාලන කර්මාකරණ හැකියාවක් තිබෙන බව නීත්‍යානුකූලව තිබෙනවා. එසේ තිබියදී මේ ආණ්ඩුව කියලා ඒ කළමනා කරන අයිතිය දෙන්නේ අදානි සමාගමට කියන කාරණේ. හැබැයි අර ඉතුරු වෙන 151 ඒ කොටස් ප්‍රමාණයත් යම් කිසි පාර්ශ්වයකට දීම සඳහා යම් අදහසක් ඉදිරි ක්‍රියාත්මක කරනවා කියන ජනාධිපතිතුමා පැහැදිලිවම කියනවා මේ වරාය රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටින ආයු උත්සව සමිතිය. මොකද්ද ඒ කියන්නේ? මෙතුමා 149ක් ගන්න. එතුමාට පුළුවන් මෙතුමාට කියන්න තව කොටස් පහක් විතර හොයා ගන්න. මෙයාගම හිත එක්ක මේ තරව්කාරයෙක්නේ. එතකොට 151කට වැඩි ප්‍රමාණයක් ව්‍යංග ලෙස මිලදීගෙන සමස්ත වරායේ අයිතිය අදානි සමාගර දීලා සින්නක්කරයට එහා ගිය වැඩපිළිවෙලක් කරන්න තමයි මේ ආණ්ඩුවේ සූදානම. සමස්ත වරාය අධික මේ අයිතිවාසිකම කියන්නේ මොකද්ද? නැගෙනහිර ජැටි. සමස්ත ඒ සියලු දෙනාම දැන් අද ඒකාබද්ධ වෙලා තිබෙනවා වලට විරුද්ධව. ඔය 51ක් ශ්‍රී ලංකාවට 49ක් ඉන්දියාවට සහ ජපානයට කියන මෙන්න මේ ගිවිසුම මේ MOC එක අත්සන් කරේ අපේ ආණ්ඩුවද ඔබතුමාලගේ පහුගේ ආණ්ඩුවද? ඔය ලැජ්ජ නැතුව මේක අහනවා. මං කියන්නද මහින්ද මහත්තයාගේ වීඩියෝ එකක් තියෙනවා සඳන මේ ගිවිසුම අත්සන් කරලා ඉවර කරලා අද කතා කරන්නේ. දුන්න දේවල් ගන්නවා කිව්වා. මේ තියෙන හරි දුන්න දේවල් ගන්නවා කොහම වීඩියෝ එක දැම්මොත් ඔයාලට ලැජ්ජයි ගරු මන්ත්‍රී ඔබතුමා වගේ අවංක මන්ත්‍රී පසුපෙලේ මේ වගේ ඇසරෙන්න එපා කඩේ යන්න එපා මෙයාලට. හරි අපි දකින්නේ නැහැ මේ ඍජුව තමන්ගේ හරි ප්‍රතිපක්තිය තුල පාර්ලිමේන්තුව ආපු වියතෙක් හැටියට මේවා කර තියාගෙන යන්න ගිහිල්ලා ජරාව ගා ගන්න එපා ගරු මන්ත්‍රීතුමා. ඒක මේවා ජරාව ගා ගන්න යන්න එපා. ඒක මෙයාලා මේක එන්න කලින් කියපු දේවල් ඔයාලට මතකේ ඔයාලට සමහර මනාපයක් ඡන්දයක් ලැබෙන නිසා ඒ නිසා. අද මහා සංඝරත්නය කියන්නේ මොකක්ද? අර ඔබතුමාගේ පලාතේ තියෙන අපි වඳින මුදුන් මල් කඩක් වගේ දළදා මාලිගාව වගේ ආරක්ෂා කරන්න ඕනේ කියලා නැගිරිටද? එහෙනම් ඔබතුමා ඒ දළදා මාලිගාවට තියෙන භක්තිය වඳින පුදුන බෞද්ධයෙක් කියලා මම හිතනවා. ඔබතුමාත් එහෙනම් ඒ අරගලේ හිටගන්න. එනිසා මේ ඉන්දිකානුද්ධ ඇමතිවරයා කියනවා නම් මේක දෙන්නේ නැහැ. එහෙම සූදානමක් නැහැ කියලා. මම දන්නා එතුමා කොහෙන් නැගිටලා මේ බොරුව සමාජගත කරන්න සමාජයේ රටේ ජනතාවට කියන්නේ උත්සාහ දනවාද කියලා. ඒ වගේම ඇත්ත තමයි මම කියන්නේ. අර පොඩි ගැඩවිල්ලු හරෝ වගේ නෙමෙයි මේ ආණ්ඩුව දැන් ආරන්නේ. මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දැන් මෙතුම් දැන් මේක පාර්ලිමේන්තුවට ඇවිල්ලා නැහැ. හරිද? මේ ගිවිසුම මෙතුමන්ල අත්සන් කරුවා කියලා අපි මේ මෙතුමන්ල අත්සන් කරපු ගිවිසුම දෙන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා පැහැදිලිවම කියලා තියෙනවා. එතකොට මෙතුමන්ට කොහෙන්ද දන්නේ ගිවිසුමක් ඇති කරගත්තේ මේක දෙනවා කියලා? මම එතුමගෙන් අහනවා, ඔබතුමා පුළුවන් නම් කියන්න අපි 51 දෙනවා කියපු තැනක් හරි, එහෙම නැත්නම් 49 දෙනවා කියපු තැනක් හරි, ඉන්දියාව සහ වරාය අධිකාරිය අදානි සමාගම ගිවිසුමක් තියෙනවා. ඒ ගිවිසුම අනුව ජනාධිපතිතුමාට යෝජනා ඇවිල්ලා තියෙනවා. තාම මේක සාකච්ඡා කරන භාජනය වෙලා තියෙනවා. එච්චරයි. දැන් මම මෙතුමා ඔප්පු කරලා පෙන්නුවා කැබිනට්. මොකද්ද ඔප්පු කරලා පෙන්නුවේ? කැබිනට් අනුමැතිය සඳහා රොහිත අබේගුරුණ ඇමතිතුමා මේකේ අදානි සමාගමන ආයෝජනයක් සඳහා දෙන්න පේපරයක් දැම්මයි කියන කාරණා. කොහෙද කැබිනට් පේපරයක් දැම්මනම් මොහොතේ කියපුවට ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන්. කෝ පෙන්නන්න. මහා සංඝරත්නය
ඉන්දිකානුරුද්ධ ඇමතුමාගේ ස්වාමින් වහන්සේලා මේ ආණ්ඩුවට ආණ්ඩුවට විරුද්ධව පැනනගින සෑම දෙයකින්ම ආණ්ඩුව වැරද්දක් කරන පෙනී හිටිනවා ඇත්තට කතා කරන්න කරුණාකරලා ස්වාමින් වහන්සේලා පෙනී හිටිනවා නෑ මගේ කතාව ගන්න ඉඩ දෙන්න හරි මෙතුමාගේ කාලයේ කිසිම සාක්ෂියක් නැතුව කියන්නේ සාක්ෂිය අනන්තවත් තියෙනවා ගරුතුමා හොයලා බලන්න අවදි වෙන්න වෙන වැඩ කර කර ඉන්නේ නැතුව අපි අම්බන්තර වරා කිසිම ගෙනල්ලා පෙන්නලා කතා කරේ ඉස්සලා පහුගේ අවුරුදු 4 මාර්තු අපි ගෙනල්ලා පෙන්නලා කතා කරේ මේ අවුරුද්දේ මේ වසංගතයේත් එක රටේ ජනතාවට හාල් ටික නැහැ පොල් ටික නැහැ හැබැයි ඒව පැත්ත කර දාලා රටේ වෙන දේවල් ඇමතිවරයා දන්නේ නැහැ ඇමතිවරයා ඇවිල්ලා අහනවා කොහෙද තියෙන්නේ කොතනද තියෙන්නේ පෙන්වන්න කිය හැබැයි රටේ මහා සංගම ප්‍රමුඛ ඒකයි නායක ප්‍රමුඛ මේකට විරුද්ධව පානවා මේ ඇමතිවරයාද ඇමතිවරයා අපෙන් අහනවා කොහොමද පෙන්වන්නේ නේ හරිනම් ඇමතිවරයෙක් කැටියට කොන්ද කෙලින් තියෙන කෂේරුකාව දින අපිට හොන්දදී අපිට හොන්දර කොන්ද තියෙන මේක වෙන්නේ නැහැ කියලා කියන්න ඕනේ දැන් අපි දැක්ක පොලිකාරයෝ නෙමෙයි මම දැක්ක මෙතුමාගේ මේ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ඇමතිවරයෙක් කියන්නේ අපි මේක දෙන්නේ නැහැ අන්න ඇමතිවරු මම දැක්ක මෙතුමාගේ පළාතේ ඉන්න ප්‍රසන්න රවීර මන්ත්‍රීතුමා කියන නෑ මේක අපි දෙන්නේ නැහැ අන්න එදත් එහෙමයි අදත් එහෙමයි හැබැයි Tamanට වාසිය එනකොට Tamanගේ සාක්ක වෙනකොට Tamanගේ ජාවාරණික කරනකොට මේවා අමතක වෙනවා නම් ඒක තමයි මහා සංගරත්නේ කියන්නේ ඒ කරපු අයගේ ඔක්කොම ටික තියෙනවා අපි කියන්නේ අපි ළඟත් තියෙනවා අපි ළඟත් තියෙනවා කරපු ටික දේවල් කරපු දේවල් ඒ මාත් සභාපති කාලේ ඉඳලා කරපු දේවල් කුලිකාරු ටික ගෙනලා තියෙන්නේ ඈ අපිට ඔය ලේබල් වලට බෑ ගරු මන්ත්‍රීතුමා මම හිතන හර්ධ සාක්ෂිය දන්නවා අපේ ගරු මන්ත්‍රීතුමා දෙන්නම මේ දෙන්නම මට වැඩි ජේෂ්ඨ මන්ත්‍රීවරු එතුමාලා දන්නවා මේක තමයි ඒ අය පහුගිය ඒ තමන්ගේ ආණ්ඩුව කාලේ කැබිනට් මණ්ඩලයට දාලා මේ අය උත්සාහ කරා මෙන්න මේ විදිහට මේක දිනවා රාජ්‍යන්ත්‍රිත්‍යයක් අතර දිගු කාලිනව පවතින මිත්‍රශීලී භාවය සහ සහයෝගී භාවය සැලකිල්ලටගෙන නැගෙනහිර බහලුම් පර්යන්තයේ සංවර්ධන කිරීමේදී පර්යන්තයේ මෙහෙයුම් සමාගම මූල්‍ය කොටස් වලින් සිට 49ක් උපකරණ සැපීමේ මහා මේ ආකාරයට 151ක් ලංකාවට වශයෙන් මේ බෙදුම් රේඛාව නිර්මාණය කරේ මේ මන්ත්‍රීවරු දෙදෙනා හිටපු පහුගිය ආණ්ඩුව තමයි මේ බෙදුම් රේඛාව නිර්මාණය කරේ අපි පැහැදිලිවම කියනවා ලෝචන මේ අපි මේ මොහොතේ සමාජල මට මේක අවසාන කරන්න උදව් අවස්ථාවක් දෙන්න මම ඊට පස්සේ ඔබතුමාට අවස්ථාවක් දෙනවා මං හේෂා මන්ත්‍රීතුමාට ගරු මන්ත්‍රීතුමා ඇත්ත වශයෙන්ම මේ බෙදුම් රේඛාව නිර්මාණය කරේ අපි නෙවෙයි මේ බෙදුම් රේඛාව නිර්මාණය කරේ පහුගිය ආණ්ඩුව දැන් මෙතෙන්දී ඇත්ත වශයෙන්ම අපි කියනවා මේම සංචාර කර්මාන්තයේ ලෝක ආර්ථිකය තුළ බිඳවැටීම තුළ ලෝක ආර්ථිකය තුළ ඒ වගේම අධ්‍යාපන ශාස්ත්‍රයේ සේවාංශයේ වරාය කටයුතු තුළ මේ සෑම අංශයක මුළු ලෝකෙම පසුබැසීමක් තියෙනවා ලංකාවේ අපිට පමණක් එකකින් මිදෙන්න බෑ මේ தත්ත්වය තුළ අපි බලන්න ඕන කොහොමද සංචාරක ආර්ථිකය ගොඩගන්නේ කොහොමද වරාය ගොඩගන්නේ කොහොමද මැණික් කර්මාන්තය ගොඩගන්නේ ඒ නිසා අතිගරු ජනාධිපතිතුමා ඡන්දෙට කලින් කිව්ව ප්‍රකාශයේ මත පිහිටලා මේ වරාය ඇතුළු අනිකුත් සියලු මංශ බල ගැන්වීම තමයි මේ කරන්න යන්නේ. අපිට යම් තැනකින් මේක පටන් ගන්න වෙනවා. ඔවුන් අතර කරපු දෙන කොතනද? ඔවුන් ඉන්දියාවත් ජපානයත් එක්කත් ගිවිසුමකට එළඹියා. ඔවුන් ගිවිසුමකට එළඹියා ශ්‍රී ලංකාවට 51ක් ඔවුන්ට 49ක් ආදි වශයෙන් මේ වරාය කටයුතු වලදී නැගිනට ජැටිය දිනු කර ගැනීමකට කටයුතු කරනවා කියන එක. දැන් අපි ඔතෙන්දි පටන් ගන්න යනකොටම මේ පිළිබඳව වෘත්තීය සමිතිය, අපේ මහා සංගරත්නේ, ඒ වගේම රට තුල සාකච්ඡාවට මේක බඳුන් වෙනවා. මේ සාකච්ඡාව තාම අවසානාත්මක තැනකට ඇවිල්ලා නැහැ. මේක තීරණයක් අරගෙන මේක ඉන්දියාවට පවරලා, අනික් කොටස ජපානයට පවරලා, ලංකාව අපි කොටසක් අරගෙන එහෙම කිසිසේත්ම අපි චෙක් එක අරගත්තේ නැහැ. ඔබතුමාලා කලින් ගත්තා වගේ මිත්‍ර අපේ හේෂා මන්ත්‍රීතුමා බඩ අපේ දකුණු වරායේ දීලා චෙක් එක අතරන මෙහෙම පෙන්වන්නේ කිසියම් තැනකට මං ජාතියෙන් අහනවා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නැගිනිර වරාය විකුණලා චෙක් එක අරගෙන මෙතුමන්ලා වගේ පෙන්වපු අවස්ථාවක් තියෙනවද ඒ නිසා බිල්ලෝ මවණේකට අහුවෙන්න එපා මොකද අපි කිසිසේත්ම අතිගරු ජනාධිපතිතුමා ගරු අගමැතිතුමා පැහැදිලිව කියලා දෙනවා මේක කිසිසේත්ම අන්සතු කරන්නේ නැති බව ඒ නිසා මම කියන්න ඕනේ හරි ඔබතුමාට අවස්ථාව දෙනවා ඉස්සෙල්ලම කියනවා චෙක් පෙන්වන්නේ නැහැ ඒ කාලේ චෙක් එකවුන්ටරේ වැටුනේ ඔබතුමාව දැන් ගිවිසුමක් පෙන්වුවා ඔබතුමාලගේ ගෝඨාභය රාජපක්ෂ රට හදන සෞභාග්‍යයේ දැක්මේ තියනවා පහුගිය රජේ විසින් ඒ කියන්නේ එවකට රජේ විසින් අපි විසින් යම් කිසි රටට අහිතක ගිවිසුම් වලට අසම් කළ දෙනවා ඒවා සමාලෝචනය කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා කියලා ඒ වගේම බරපතල ප්‍රකාශයක් කරා චීනෙට ගණ්ඩ එපා චීන විතර නෙවෙයි ගණ්ඩ එපා අපේ දේවල් අපි ආපු ගමන් පවර ගන්නවා කියලා එහෙම කියලා තියෙද්දී දැන් නැගෙනහිර ජැටිය විකුණන්න යන්නේ නැත්නම් බදු දෙන නැතව කියන අලුත් වචනේ මොකද්ද ආයෝජන අවස්ථාවට ගේන එකේ ඕක හේතුවක් කරගන්න බෑනේ ඔය හින්දා නෙමෙයිනේ ඕක දෙන්නේ නා රටට කියන්න අපි මේ හින්දා මේක දෙන්නේ නෑ අපිට මේක දෙන්න සිද්ධ වෙලා තියෙනවා ඔය ගිවිසුම අයින් කරන්න ඔබතුමාලට කිසිම ගැටලුවක් නෑනේ එහෙම ගැටලුවක් තියෙනවා කියන අපි ඒකන කතා කරමු
ගරු හේෂ මන්ත්‍රීතුමා, ඇත්ත වශයෙන්ම අපි මෙන්න මෙහෙම මම ප්‍රවේශයක් ගන්න ඔබතුමාගේ මතක් කිරීමත් එක්කම මම පැහැදිලිවම ප්‍රකාශ කළා ජාතියට මෙතෙන්දී ඇත්ත වශයෙන්ම අපි මේ ආණ්ඩුවත් එක්ක බොහොම ශක්තිමත් එකතු වෙලා මේ ආණ්ඩුවේ කිසියම් වර්ධිතනක් තියෙනවා නම් ඒක අපි හරිගස්සගෙන මේ ආණ්ඩුව ඊටම ජව සම්පන්න ඉදිරියට ගෙන යන්න පුූර්ණ ශක්තිය අපේ ඇත්ත වශයෙන්ම නවක මන්ත්‍රීවරු විදියට ඒ වගේම පසුපෙළ මන්ත්‍රීවරු විදියට ශක්තියක් දෙනවා. අපිට දැවැන්ත විශ්වාසයක් තියෙනවා අතිගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, මෙහිදී මේ ආරම්භයේ සාකච්ඡාවට ලක් කරා. මේ අය නතර කරපු දැන සාකච්ඡාවට ලක් කරා. එතෙන්දී මම කියන්න ඕනේ පහුගිය මේ වරා ඉතිහාසය ගත්තොත් එහෙම මේ වරායේ ඇත්තටම ජායල දක්වා වරාය පද්ධතින් ජැටි ගණනාවක් නිර්මාණය කරගන්න අපිට පුළුවන්. අපි දන්නවා මේ වරායේ ඉතිහාසය තුළ කතා කරනකොට නැගෙනහිර ජැටියට දොඹ කර තුනක් ගෙන්නන්න ආපු උදාහරණයක් ඇත්ත වශයෙන්ම මේ ජාතිය දන්නවා. අපි අන්තිමේදී දොඹ කර තුනක් ගෙන්නන්න ටෙන්ඩර් කැඳවලා තිබ්බා. මෙතුමල්ල 2015 ඇවිල්ලා ඒක අහෝසි කරලා දැම්මා. ඊට පස්සේ මෙතුමල්ල ගෙනාවා අර JCT 5ට ගේන්න ඕනේ දොඹ කර තුනක් වෙනුවට මේ අය මොනවද දොඹ කර තුනක් ගෙනල්ලා ඒක අන්තිමේදී හයි කරේ කොහෙද ගිහිල්ලා ඉවරලා මේ කියන නැගෙනහිර ජැටියේ ඇත්ත වශයෙන්ම මේ කියන ජැටියේ මේ අර මද වෙසෙල්ස් ගෙනෙන්න ඒ දැවැන්ත නව් ගෙනෙන්න අදාළ ඒ වරායට මේක ගැළපුණේ නැහැ. අද මේක අවභාවිතා වෙනවා. ඒ නිසා ඔබතුමාලගේ වරාය පිළිබඳ ක්‍රියාකලාපය පහුගිය අවුරුදු 5-30 දොඹකරයක්වත් හරියට ගෙන්න ගන්න බැරි වුණා කියලා මම කිව්වොත් ඔබතුමාලට පිළිගන්න වෙනවා. ඒ නිසා මම ජාතියට කියනවා අපි මේක සංවාදයට ලක් කරලා තියෙනවා. ඒ නිසා මේකදී අවසානාත්මක තීරණයක් නැහැ අපේ ගරු ඇමතුමා කිව්වා වගේ. දැන් මේ වරාය සේවක සංගම් සහ ඉංජිනේරු සියලු දෙනාම කියනවා දැනටත් මේක බිලියන 30ක 50ක ආදායම් ලබන තැනක්. ඔව්. අවුරුදු 4කින් මේක ලාභ ගන්න පුළුවන්. ඇයි ඒකට එකඟ වෙන්න බැරි? දැන් පැහැදිලිව වුන් දිනවකවානුත් එක්ක මේ මෙන්න මේ කියන වැඩපිළිවෙලත් එක්ක මේක මේ අහවල් කාලය තුල ලාභ ගන්න පුළුවන්. එතකොට විපක්ෂය අපි කෑ ගහන්නෙත් නෑ. ස්වයන් වහන්සේලාගේ විරෝධතාවය එන්නේ නෑ. ඔබට ඔය වගේ තටමන්න ඕනිත් නෑ. මේ පැහැදිලිව ගරු මන්ත්‍රීතුමා කියන්න ඒ කියන්නේ ඉංජිනේරු මහතුරු කියන්නේ බොරුවක්ද? ඒක කරන්න බැරිද? එහෙම ලාභ ගන්න බැරිද? නැද්ද කියන කාරිය. මොකද සාධනීය යෝජනාවක් තිබියදී ඒක සාධනීය නැහැයි කියලා. එක සමාගමකට දෙන්න කැබිනට් අනුමැතිය සාමාන්‍ය ලැබුණාට පස්සේ කැබිනට් අනුමැතියක් ලැබුණාට පස්සේ ඒක ක්‍රියාත්මක නොකර ඉන්න පුළුවන්. නමුත් මේ තත්ත්වය කියලා තියෙනවා වැඩිපුර කාලෙ ගන්න. ඒසා එන්නේ මේ තත්ත්වය පැහැදිලි කරන්න අරක බොරුවද? අපේ ඔබතුමාට අවස්ථාව දුන්නානේ. දැන් චමින්ද මන්දුමා අපි දන්නවා සාමාන්‍යයෙන් ඇත්තටම මේකෙදි මම ඔබතුමාලාට පැහැදිලිව ප්‍රකාශ කළා මේ අවසානාත්මක තීරණයකට අවිල්ලා තිබ්බ බවත් ඒක සංවාදයේ ලක් කරලා තියෙන බවත් මම කියනවා. දැන් මෙතෙන්දී මේක අහන්න ඔබතුමා හෙට තමයි ඒකට කොටවක් උත්තර දෙන්න. මේ වෘත්තීය සමිතිවලින් බැහැර කරන්න නැතුව ඔබතුමාගේ මේ බොරුවද කියලා හෙට තමයි එතුමාලා ආණ්ඩුවට ඉදිරිපත් කරන්නේ ඔවුන්ගේ යෝජනාවලිය. ඒතර ඔවුන්ගේ යෝජනාවලිය ලැබුණාට පස්සේ අපි ආණ්ඩුවක් විදියට අපි සාකච්ඡා කරනවා. ඔය අපේ මහා සංගරත්නයේ වගේම වෘත්තීය සමිතියකට සාකච්ඡා කරනවා. ගේන්න පුළුවන් කියලා. මෙතෙන්දී මේ ECD පර්යන්තය පිළිබඳව කතා කරනකොට අපිට චන්දන සාමාන්‍යයෙන් ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 590ක් අපිට ඕන වෙනවා කියලානේ අපි දැන් ඇස්තමේන්තු කරලා තිබෙන්නේ. ඩොලර් මිලියන 590ක් ඕනේ. මොකද දැනට අපි ආසන්න වශයෙන් 420ක් වගේ ප්‍රමාණයක් තමයි මීටර මේකේ හදලා තිබෙන්නේ. තවත් ඇත්තටම ආසන්න වශයෙන් අපිට මීටර 1000ක් වගේ ප්‍රමාණයක් මේක හදා ගන්න ඕන. එහෙම හැදුවොත් තමයි අවංකව කියනවනම් අපට මේ මද වෙසෙල්ස් ගෙනල්ලා ඉවර වෙලා මේ හබ් එකේ ඉඳලා ලෝකයේ අනෙකුත් ආසන්න වරායන් වලට රටවල් වලට මේ කුඩා නැවුලින් පාන්න බෙදා හැරෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ ඩොලර් මිලියන ඇමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 590ක් අපිට සපයා ගන්න පුළුවන්ද කියන එකයි අපි මෙතෙන්දි සොයා බලන්න ඕනේ. අපේ වෘත්තීය සමිති කියනවා නම් වෙනත් බහුජන සංවිධාන කියනවා නම් අපේ රටේ ආයෝජකයෝ කියනවා නම් මේ ඩොලර් මිලියන 590 අපිට සපයා ගන්න පුළුවන් කියලා ඇත්ත වශයෙන්ම ආණ්ඩුවක් විතර අපි කිසිසේත්ම ඒකට පහර දෙන්නේවත් ඒකට අපි අකුල් හෙලන්නේ නැහැ. අපි කියන්නේත් නැහැ අපිට කාටවත් ඒක කරන්න බෑ කියන තැන ඉඳලා අපි ඉන්නේ නැහැ. මම කියන්නේ ඇත්ත වශයෙන්ම මේ වර්තමාන තියෙන தත්ත්වයත් අපි සැලකිල්ලට ගන්න ඕන. අපි වර්තමාන தත්ත්වය යටතේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා චන්දන. ශ්‍රී ලංකා වරායදි අධිකාරිය දැනට තිබෙන ණය ප්‍රමාණය සාමාන්‍යයෙන් ඇමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 345.58යි. ඒ වගේම
ශ්‍රී ලංකා වරායාධිකාරිය වාර්ෂික වන අය සහ පොලී ගෙවන්න දැනට ඩොලර් මිලියන ඇමරිකා එක්සත් ජනපද 54ක් ගෙවනවා. දැන 54ක් ගෙවනවා. එතකොට 2020 අපේක්ෂිත ආදායම ඩොලර් මිලියන 45යි. හරිද? දැන් එතකොට ඔබ කල්පනා කරන්න ණය අරන් මේක කරනවද? එහෙම නැත්නම් ආයෝජනයක් වශයෙන් මේක ගන්නවද? එහෙමත් නැත්නම් මේක කොයි විදියටද ප්‍රාණවත් කරන්නේ කියන එකයි දැන් මේ සංවාදයේ තියෙන්නේ. හැබැයි මේ සංවාදයේ මේ විපක්ෂය උත්සාහ කරනවා ජාතිය ඉස්සරහට ගිහිල්ලා අප කොටු කරන්න. මේක විකුණන්න යනවා, මේක ඉන්දියාවට දෙන්න යනවා, මේක ජපානයට ඉන්දියාවට දෙන්න යනවා කියලා. ඇත්ත වශයෙන්ම මේක නිර්ලජ්ජිත උත්සාහයක්. මේ පිළිබඳව කිසිදු අවසානාත්මක තීරණයක් නැති වෙලාවේ ජාතියටයි මේ වසන් මේ බොරු මුසාවාදා දෙසන්නේ. එතකොට ඔබතුමාලා අපේ කාලේ ගිවිසුම් සියල්ල ගිවිසුම් නෙමෙයි ගිවිසුම් ගත වෙච්ච. ඔය ඇවිල්ලා ඕකට වැඩිය ලොකු එකක් මේ හම්බන්තොටවරා ඒකත් අයින් කරනවා කියපු ඔබතුමාලා ඕක හේතුවක් කරගෙන නැගෙනහිර ජැටිය ඉන්දියාවට හරි කාට හරි දෙන්න යනවා කියන එක විහිළුවා. දෙවනි එක ඕකේ තියෙනවා මොකද්ද කොටස් 49ක් ඉන්දියාව ජපානය කියන රටවල් දෙකේ සමාගමක් නිර්මාණය කර ලබා දෙනවා. එතකොට ඇත්තට මේ සමාගමේ කොටස් ලබා දුන්නට පස්සේ කොටස් වල අයිතියත් එක්ක සම්බරතාවය 51යි 49යි වරායාධිකාරිය 51යි. මම අහනවා තමයි මම තුමත් මතු කරේ මේ කාරණාව. අධිකරු ජනාධිපතිතුමා පහුගිය දවසක වෘත්තීය සමිති කැඳවල කියනවා මේක ඉන්දියාවට 49ක් ඉන්දියාවේ අධාන සමගට 49ක් දීමේ කාරණාව පැත්තකින් තියලා කියන්නේ ඒකට විරුද්ධව සහ 51 කියන තැනින් ඉඳගෙන කතා කරන්න පටන් ගන්න. ඒ වගේම ආයි තනක කියනවා ඔබතුමාට ඒක අහුණාද නැතුවද දන්නේ නැහැ. තව මේකට දේශීය ආයෝජකයෝ විශාල ප්‍රමාණයක් ඉල්ලලා තියෙනවා. අපිට උන් ගැනත් හිතන්න පුළුවන්. ඒතර මම අහනවා මම මේක වෙනවට කැමතිව කතා කරන ඕනේ. මම අහනවා යම් කිසි දවසක වුණොත් ඔන්න හේෂ විධානකේ දැනගෙන හිටියා කියලා වෙලා මෙහෙම වෙනවා කියලා මේකට දැන් මෙතුමා නම් කියනෝනේ මේක වෙන්නේ නැහැ කියලා. අපි චිතුර මේක නොවේ කියලා. මොකද ඔබතුමාලට මේක කරන්න දෙන්නේ නැහැ. විපක්ෂයට වඩා බලවත් මහා ජන රැල්ලක් මේක නිර්මාණය වෙනවා. ඒ මහා සංගරත්නේ නැගිටීම දැන් ඔබතුමාලට දරා ගන්න බැ අන්තිම තැන තියෙන්නේ. දැන් ඒකයි ඔය රිවර්ස් කරන්නේ. නැත්තම් මේ කොහෙද තියෙන්නේ මොකද්ද කියලා අහන්න අපි මැරලි ඉපදෙන්න ඕනේ නැහැ. රෝහිත අබේගුණ මහත්මයා, අනුර කුමාර දිසානායක මහත්මයා පාර්ලිමේන්තු ආ ප්‍රශ්න කෙලින්ම නැට්ට කඩලම කිව්වා. මේක මේ අනිවාර්යෙන්ම දෙනවා කියලා. ඒක ආයි මේ වෙනස් කරන්න ඕනේ නැහැ. පාර්ලිමේන්තු හැන්සාඩ් එක බලන්න. එතකොට ඒ අර දෙන්නේ කොතනින්ද? ඒ අර 49 නෙමෙයි දෙන්නේ. එමි 51 ඇතුලෙන්. ඒතර 51 ඇතුලෙන් දේශීය කාගේ හර නමක් දාලා තව දෙකක් ගත්තෝ. අදානි සමාගම මේ වෙනකොට අර මන් දැක්ක සාමිනවාසය කෙනෙක් කිව්වා වගේ අදානි සමාගමේ ඉන්දියාවේ ක්‍රියාකාරීත්වය මේ ගේම් එක ගහන්න ඉතර අමාරු වෙන්නේ නැහැ. ඒක අපිට සැක හිතන්න පුළුවන්. දැන් මම කියන්නේ නැද ඔබතුමාලා කියන්නේ මේවා ආයෝජන කියලා. මම ඒක තර්ක කරන්න යන්නේ නැහැ. බදු දෙන එක මේ දෙමිනිසුන්ට ඒක බදු දෙන එක එහෙම නැත්නම් විකුණන එක මේක නේද අලුත් වදනේ ආයෝජන. ආයෝජන කියන සමහරට ඒක නිකන් හිරිකිතයක් නැහැ. ඒ සම්මන්ත්‍රීතුමා දේශපාලනේ පිටකොන්ද තියාගෙන මෙතෙන්ට ආපු නිසා තමයි අද කොන්ද කෙලින් තියන් කතා කරන්නේ. අපි කිසිම වෙලාවක කොන්ද කඩාගෙන නැහැ කිසි දෙයකට. නැගිනහිර ජැටිය විකිණීමෙන් මේ රටට පාඩුවක් කරනවා නම් පාර්ලිමේන්තු මන්ත්‍රීකමවත් එහෙම නැත්නම් ඇමතිකමවත් අපිට ලොකු නැහැ. හරිද? ඒ නිසා එදා පෙනී හිටපු පෙනී හිටීම පෙනී හිටිනවා. එදා ඔයගොල්ලෝ එදා ආණ්ඩුවේ ඉඳගෙන මේ විදිහට අලෙවි වුණේ නැත්තම් මේ විදිහට අලෙවි වුණේ නැත්තම් පාස්කු ප්‍රහාරයේ මිනිස්සු 200 නැතුව යන්නේ නැහැ. හම්බන්තොට වරාය අපිට නැතුව යන්නේ නැහැ. හම්බන්තොට වරාය විකුණද්දි අත් දෙක මුස්සපු අය ඔයගොල්ලෝ මතක තියාගන්න. හම්බන්තොට වරාය විකුණද්දි අත් දෙක මුස්සපු අය. ඒ හින්දා අපි එහෙම අත උස්සලා නැහැ. පුළුවන් නම් කියන්නේ නැගෙනහිර ජැටියෙන් පාඩු කරලා දෙන්න කියලා අපි ගිහිල්ලා අත උස්සයිද කියලා බලන්න. එහෙම අපි කරන්නේ නැහැ. හරිද? රටේ ආයෝජනයක් සහ වැඩපිළිවෙලකදී ඒ අනක්‍රියාමාර්ගය එකයි. මේ වගේ පාවාදීම් එකයි.